ඉතියාලුවනේ කොහමදවට හොඳින් ඉන්නානේ. ඇත්තනම මේ සතිය කොහෙවත් යන්න බැරුව ගියා. ඉතින් මේ සතියම වැස්සා පොඩක් ක්ලයිමේට් එක අවුල් හින්දා ඉතින් ඒ ගැන කල්පනා කරේදී මොකද කරන්න කියලා හිතුවා. ඒ අස්සෙන් තව වෛරස් එකකුත් ආවා චීනේ. ඒවත් එක කල්පනා කරද්දි ඉතින් කොහොමත් යන්න හම්බුන්නේ නැහැ. ඉතින් මම බැලුවා මේ සතිය මොකද්ද මම කරන වීඩියෝ එක කියලා කල්පනා කරද්දි ඉතින් සුපර් මාකට් ගිහලා ඇවිදිද්දි ඉතින් දැක්කා එක ඩ්‍රින්ක් එකක්. ඉතින් මේ ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරලාම ඒකෙත් සමහර වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් මං හිතුවා අපේ ලංකාවේ ඉන්න යාළුවොත් ඉතින් මේක ගොඩක් අලුත් අත්දැකීමක් වෙයි කියලා. ඇව්වා කමෙන්ටින් වල දැක් ක්ලික් කරන්නත් ඇති මොකද්ද මේ කියලා බලන්නනේ. ඔව් ඉතින් ඇත්තටම ජපානයේ එක එක සීසන් තියෙනවා. ඒ වගේ ඒ පළතුර යොදාගෙන ගොඩක් කෑම වර්ග නිෂ්පාදනය කරනවා. ඉතින් මේක කොකාකෝලා සමාගම ටිකක් ලොකුවට කරන් යන ව්‍යාපෘතියක් වෙන්න පුළුවන් මං හරියට දන්නේ. මේක ජපාන විතරයි මේ කන්සෙප්ට් එක තියෙන්නේ කියලා මං අහලා තියෙන විදිහට මට ජපාන කියුව එහෙමයි. ඒ කියන්නේ සාමාන්‍ය කතා කරද්දි ඉතින් මුලින්ම ජපානයේ කොකාකෝල සමාගම ඒ මුලින්ම හදු පළතුරම මට මතක ඇරෙයිද පීච් ගෙඩියෙන් තමයි යාලා පීච් කොකාකෝලයක් හැදුවා. ඒක තමයි මේ දකින්න තියෙන්නේ. ඊට පස්සේ යාලා හැදුවා lemon and vitamin කියලා කොකාකෝල එකක්. ඒක තමයි මේ තියෙන්නේ. ඇත්තටම lemon and vitamin එක තාමත් වෙළඳපොලේ තියෙන ඒවට හැම shop එකකම දකින්න නැහැ. දැන් නම් පීච් එක ගන්න නැහැ. ඒක මම දැක්කේ නෑ බොටල් එක. විටමින් එක තාම තියෙනවා මේ බොටල් එක. ඉතින් ඊළඟට හදුවා මේ අයිස්ක්‍රීම් විත් කොකාකෝලා කියලා. ඉතින් ඒක තමයි වට මේ තියෙන්නේ. ඉතින් මේකත් මාස දෙකකට කලින් මම දැක්ක 7-11 එක තියෙනවා. ඒක ඔන්ලයින් ෂොප් එකේ තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් රසයි. ඉතින් අලුත්ම ප්‍රොඩක්ට් එක තමයි ඔයාලා දැන් ක්ලික් බලන්න ක්ලික් කරපු එක ස්ට්‍රෝබෙරි විත් කොකාකෝලා. ඉතින් අපි බලමුද කොහොමද බොටල් එක කියලා. ඉතින් යාළුවනේ මෙන්න තියෙනවා ස්ට්‍රෝබෙරි විත් කොකාකෝලා බොටල් එක. අතන පෙනුමේ ස්ට්‍රෝබෙරි තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ලංකාවේ සාමාන්‍ය තියෙන කොකාකෝල එක. ඉතින් මම විටමින් එක ගන්න බැලුව මේ ෂොප් එක ටිකක් දුර වෙන හින්දා මේ මට යන්න බැරුව ගියා. ඉතින් ගියාම ෂොප් එක බැලුවා. ඒකේ මේක නෑ, සෝරි මේක නෑ, මේ විටමින් එක නෑ, මේක විතරයි. ඉතින් මේ අනේ ලීඩ දාලා තියෙන්නේ මේක මේකයි. ඉතින් අපි කල්ලා බලමු මේ දෙක මොකද්ද මේ වෙනස, මොකද්ද ඇත්තට මේ ස්ට්‍රෝබෙරි හා තියනවද කියලා අපි දැන් බලමු. ඉතින් යාළුවනේ මේ කෝපදේ මම මෙහෙම තියනවා. ඉතින් මුලින්ම නෝමල් කෝකෝල එක අපේ ලංකාවේ තියෙන නෝමල් කෝකෝල එක කලවල ආස් ඔෂි නෝමල් දාන්න නෑ. ඊළඟට ඔන්න අලුත් ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් එක ස්ට්‍රෝබෙරි විත් කොකාකෝලා. ඕ පොඩ්ඩක් ඇස්සලා අතම මේ මාර සුවඳ තියෙන්නේ. ස්ට්‍රෝබෙරි සුවඳ කියලා මාර ඉදිර පට්ටම් සුවඳයි. ගොඩක් රස පාටයි. මන්ද බිව වෙන එකක් මේ ෆස්ට් ටයිම් තමයි මොන්නේ මේ බිව වෙන බලුම් බීලා. නෝමල් නේම් බලන ස්ටෝරි එක ස්ටෝරි එක වගේ ස්ප්ලිට් එකත් එක්ක මේ අර ස්ටෝරි එකේ රහයනෝ ඇත්තනෝ ටික මාරයි. ඒකත් බලන්න ට්‍රයි කරමු. මේකදියා පැන් රසින් වැඩි. මේකදියා පැන් රස තිබ්බට අමුතු අර ස්ට්‍රෝබෙරි එකේ තියෙන ඇඹුල් ගතිය එනවා. ඒක තමයි මන්නේ වෙනස තියෙන්නේ.
ජූටි අබුල් ගතියක් තියෙනවා. මේකේ වෙනස ගත්තාම අවුලන්නේ බොන්න පුළුවන්. එහෙනම් මේ රසන්නේ වට රසයි. ඉතින් ගන්නවනะ මරු ඉතින් ජපානින් නෑට මේක තියෙනවා. ඉතින් ඊළ බලන්න ඕන. මම එච්චර කොකාකෝලා බොන්නේ නෑ මේ එන්න වැඩි පෙවෙන්නේ නැති හින්දා මම ඉතින් මේක අමුතු දෙයක් හින්දා ගත්තේ බලන්න. පාටිස් වලට ඉතින් මේක මේ දිගටම තියෙන්නේ මේ කාලේ උපරිම මාසයක් විතර මේ ප්‍රොඩක්ට් එක තියෙයි ෂොප් වල. ඉතින් ඊහාට ඉතින් මෙයාලා ආල් වෙන ප්‍රොඩක්ට් එකකට මාරු වෙනවා. ඉතින් මම ඔයාලට දැම්මනේ මෙතන මෙතන තියෙන පීච් කොකාකෝල එක, ඊට පස්සේ lemon with vitamin, ඊට පස්සේ ice cream කොකාකෝල එක, ඊට පස්සේ තමයි strawberry කොකාකෝල එක, ඊට පස්සේ දිනා normal කොකාකෝල එක දිනා, ඊට පස්සේ zero cola දිනා, සීනි නැත් zero එක, ඊට පස්සේ calorie එක තව එකක් දිනා මොන් කොකාකෝල ජාති පහක් විතර දිනා. ඉතින් මේක තමයි අලුත්ම දේ, අලුත්ම එක. ඉතින් මේක ගොඩක් ජපන් නෑස් ගන්නවා බොබ්බිය රසයි කියලා කියන දින් වාරත් පුළුවන්. ද YouTube එකේ සර්ච් කරලා ගොඩක් ඒකන කරලා තිනවා ජපන් නෑස්. ඉතින් අද වීඩියෝ එක තමයි ඉතින් මේ පොඩි වීඩියෝ එක බලවලට ගොඩක් ස්තුතියි. මේ ලබන සතියේ වලක් ගොඩක් ජපානයේ ගැන බලන් ඉන්න තැනකට අපි යන්න හිතන් ඉන්නවා. ඉතින් ඒතනට අනිවාර්යෙන් වැස්ස නැත්තම් යනවා. මේ දැන් ඉස්සර වහින්න තියෙන තියෙන්නේ. ඉතින් ඒතනට අනිවාර්යෙන් කියලා ඔයාලවත් එක්ක යන දෙන්න වීඩියෝ එක කරන් ඉන්න. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉගෙන ගන්න ඔයාලට ගොඩක් ස්තුතියි. අපේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපේ channel එකට පොඩි support එකක් දෙන්න. ඉතින් එහෙනම් මේ සතියෙන් අපි ගිහින් එන්න ලබන සතියේ තවත් අලුත් වීඩියෝකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා. Bye bye.